Welcome to Trustling Media. I'm Travis. I'm Roy. මෙන්නත වගේම අදත් අපි එකතු වෙලා ඉන්නේ ඕගොල්ලන්ට ලස්සනම ගෙදරක් පෙන්වන්න. මේ නිවස පීටර තින්නේ කඳාන. ඒ කියන්නේ ජායලට පේන දුරින්. එහෙනම් මේ ගෙදර ගැන වැඩි විස්තර අපි අතුලට ගිහලා කතා කරමු. යා. මේ ගොඩක් වයිඩ් රෝලර් ඩෝ එකක් නේද? ඔව් සාමාන්‍ය අඩි 16ක් විතර වගේ වයිඩ් රෝලර් ඩෝ එකක්. මේකෙන් ලේසියෙන්ම වාහන තුනක් අතුලට දා ගන්න පුළුවන්. අපිට මැනේජ් කරගත්තොත් ඊට වැඩිය උනා පාක් කරන්න පුළුවන්. ඔව්. මෙතන ඉන්ටර්ලොක් කරලා තියෙන විදිය ඇත්තටම ලස්සනයි නේද? මාර නීට් ෆිනිෂ් එකක් තියෙන්නේ. අතන විකට් ගේට් එකකුත් තියෙනවා. ඒක අපිට මෙන්ෂන් කරන්න බැරුණා කලින්. ඔව් ඒ වගේම CCTV කැමරා ෆික්ස් කරලා තියෙනවා. ඒ වගේම අතන බෆලෝ ග්ලාස් අල්ලලා තියෙනවා. මෙතන මාර ප්‍රියමනාප පෙනුමක් තියෙනවා. අනිවාර්යයෙන්ම රිලැක්ස් කරන්න පුළුවන් විදිය හොඳ ඉඩක් තියෙනවා. ස්පේස් එකක් තියෙනවා. අනික 20 කෙනෙක්ට උනා තාම ඇත්තටම මාර ඇස් වලට ප්‍රියමනාප විදිහට තමයි මේ ගාඩන් එක රෙන්ජ් කරලා තියෙන්නේ. අපි එන මේ ගේ ගැන වැඩි විස්තර බලමු ගේ ඇතුළට ගිහින්. අපි යමු. ගේතුල් දැන්න කණි විස්තර පොඩ්ඩක් කතා කරලා යන්න. ඔව්. මේකේතර පර්චස් 11ක පීටලා තියෙන්නේ. ඒ වගේම බෙඩ්රූම්ස් 7ක් තියෙනවා. නාන කාමර 7කුත් තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා වටින ගයක්. මේකේතර ගැන වටින කාමර 7යි වොෂ්රූම් 7ක් කියන්නේ නිකන් නෙවෙයි කිසිනේ. අපි ගේතුල් ගිහින් බලමු. ලස්සන කරන්නේ නේද රොයි? ඔව් ටේක් වලින් හදලා තියෙන්නේ. මේකේ ඩිසයින් එකට මම කැමතියි. වැඩි කැටම් නැසා. ඔව් මේකේ කලර් එකත් ලස්සනයි. අපි ඔගේ දෙකක් ඇති නේද මේ? ඔව් ට්‍රෙවිස් වෝ මේ ලිවිං ඒරියා එක නම් ඇත්තටම මාර ලුක් එකක් තියෙන මේ ලිවිං ඒරියා වයිඩ් හොඳ ස්පේස් එකක් තියෙනවා ලස්සනයි මේ බ්‍රිලියන්ට් වයිට් පේන්ට් එකත් එක්ක මේක අනික ලයිට් කරලා තියෙන ලයිටින් කරලා තියෙන විදිහත් ඇත්තටම සමහර රිසෙප්ෂන් එකක් වගේ තමයි මේ ලිවිං ඒරියා එක මතන් තියෙන්නේ ප්‍රොයි මේ ගන්න කෙනාට ඔෆර්ස් දෙකක් තියෙනවා නේද? ඔව් එක්කෝ ෆර්නිචර්ස් එක ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ෆර්නිචර්ස් නැතුව ගන්නත් පුළුවන්. ඒ ඔෆර්ස් දෙක ගැන වැඩි විස්තර කතා කරන්න මේ පල්ලෙය තියෙන ෆෝන් නම්බර් ගැන කතා කරන්න ඒගොල්ලන්ට දැනගන්න පුළුවන්. අපි ඒ ටික පස්සේ කතා කරමු. ඊට වඩා වැදගත් නේද මේ ලිවිං ඒරියා එක බැලුවොත්. අනිවාර්යයෙන්ම හොඳ වයිට් ස්පේස් එකක් තියෙනවා. ගෙදර ෆැමිලි එකේ කට්ටිය රිලේෂන්ස් හැමෝටම අවිලෝ හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඔව්. මේ ගෙදර ෆර්නිචර්ස් එක ගන්නවනම් මේ වගේ කොම්ෆර්ට් සෝෆා දෙකක් එයාට හිමි වෙනවා. ඒ වගේම ෆර්නිචර්ස් තව තියෙනවා. මේ ගැන වැඩි විස්තර තව ටික කතා කරමු ටිකස්. අනිවාර්යයෙන්ම මේ ඔබ මේ වගේ ෆර්නිචර්ස් මේ වගේ හැම දෙයක්ම හම්බ වෙනවා කියන්නේ අතර මේක ගන්න කෙනාට ගොඩක් වටිනවා. ඔව් හොඳ ඔෆර් එකක් කියලා ගත්තා. මම හිතන්නේ ෆර්නිචර්ස් එක ගන්න ඕන එයාට ඊටට ගොඩක් පාසි. ග්‍රවුන්ඩ් ෆ්ලෝරේ තමයි බෙඩ්රූම්ස් දෙකක් තියෙන ඒ වගේම කිචන් එකයි ඩයිනින් ඒරියා එකක් තියෙනවා. අපි ඒකත් ගිහලා බලමු ටිකස්. යම්. ට්‍රෙවිස් මගේ දකුණු පැත්තේ කාමරයක් තියෙනවා. ඒ වගේම මෙතනත් කාමරයක් තියෙනවා. අපි මේක ඉස්සලා බලමු. අපි ට්‍රෙවිස් මේ කාමරේ විසිටර් කෙනෙක්ට සෑහෙන සූටබල් නේද? අනිවාර්යයෙන්ම විසිටර්ස්ලා දෙන්නෙක්ට සෑහෙන ඔව් කම්ෆර්ටබල් විදිහට මේ කාමරේ ඉන්න පුළුවන්. මොකද වොෂ්රූම් එකක් තියෙනවා ප්‍රයිවට් එකක්. අනික එන්ට්‍රන්ස් එකට සෑහෙන ළඟයි. මෙතනින් එළියට ගියාම අපිට කෙලින්ම තියෙන එන්ට්‍රන්ස් එක. අනික ලිවිං ඒරියා එකක් තියෙනවා. අපි වොෂ්රූම් එකක් බලමු. අපි මේක සෑහෙන කම්ෆර්ටබල් ඇටච් බාත්รูම් එකක් ට්‍රෙවිස්. අනික මේ ටයිල් කරලා තියෙන විදිහ ස්කයි බ්ලූ වලින් ට්‍රයි කරලා ඔව් ෂවර්ස් තියෙනවා ඇටච් බාත්รูම් එකේ තියෙන හැම ෆීචර් එකක්ම තියෙනවා. අපි දැන් බලමු තව රූම් එකක් තියෙනවා. ඒ වගේම ඩයිනින් ඒරියා එකක් තියෙනවා මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක. අපි යමු. අපි යන්න අරකට. මේ තියෙන අනිත් රූම් එක නේද? ඔව්. මෙතන ස්ටෙයාර්කේස් එක තියෙනවා, කිචන් එක තියෙනවා, ඩයිනින් ඒරියා එකයි ලස්සන පැන්ට්‍රි එකක් තියෙනවා. අපි ඒ ටික බලන්න කලින් මේ රූම් එක ඉස්සෙල්ලා බලමු. අපි යමු. වෝ වෝ අර ලිවිං ඒරියා එක වගේම ලොකු කාමරයක් ට්‍රයිස් මේක. මාස්ටර් බෙඩ්රූම් එකක් විදිහට යූස් කරන්න පුළුවන් නේද? ඔව්. හැබැයි මේක මාස්ටර් බෙඩ්රූම් එක නෙවෙයි. මාස්ටර් බෙඩ්රූම් එක වගේ යූස් කරන්න පුළුවන් එච්චරටම ලොකු කාමරයක්. ෆැමිලි රූම් එකක් විදිහට වුණත් යූස් කරන්න පුළුවන්. ට්‍රයිස් මෙතන CCTV මොනිටර් එක තියෙනවා. අපිට ඕන නම් මේක CCTV මොනිටර් එක විදිහට නැතුව TV එක විදිහට යූස් කරන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. අපි එනම් ප්‍රයිවට් වොෂරූම් එකක් බලමු. මේ වොෂරූම් එකේ සෑහෙන ස්පේස් එකක් තියෙනවා නේද ට්‍රයිස්? ඔන්න සප්ලයි එකක් තියෙනවා. ඒක ඇත්තටම සෑහෙන වාසිනිය. අනිවාර්යයෙන්. අපි බලමු තව මොනවද තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. අපි යමු. මේ ලස්සන පැන්ට්‍රි එකක් නේද?
ඔව් සෑන් ලස්සන පැන්ට්‍රියක්. මෙතන ඩයිනින් ඒරියා එකට මේක මාර දෙන සූටබල් වෙනවාද? ඔව් මේක හොඳයි හොඳට යූස් කරන කෙනාට අතන මේක ඩියුරබිලිටි එක ඇලුමිනියම් වලින් තියෙන හින්දා මොකද ලී නම් ඒක මේන්ටේන් කරන්න ඕනේ. මේක අතන සෑන වාසියනේ. අපි මේ කිචන් එකක් බලමු. මේ කිචන් එක සෑන කම්ෆර්ටබල් නේද ට්‍රීස්? ඔව් ඒක ඉඩ තියෙනවා. අනිවාර්යයෙන්ම මේ කබඩ්ස් ෆෝ වුඩන් තීම් එකකට හදලා තියෙනවා. ඒකත් සෑන ලස්සනයි. ඔව් මේ টপ එකත් ග්‍රැනයිට් නේ. ඔව්. මෙතන බැක් යාඩ් එකකට යන්න පුළුවන් ට්‍රීස්. සෑන ඉඩ තියෙන බැක් යාඩ් එක නේද? ඔව් මෙතන අපිට ඕන ස්ටෝ කරගන්න පුළුවන් වැඩි ස්පේස් එකක් තියෙනවා. ටූල් අයිටම්ස් එහෙම ස්ටෝ කරගන්න පුළුවන් ස්පේස් එකක් තියෙනවා. අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක සම්පූර්ණයෙන්ම කවර් කරලා ඉවරයි ට්‍රීස්. අපි උඩ තට්ටුවට ගිහින් බලමු. අපි මේ ගෙදර අපිට බලන්න තේවත් සෑහෙන තියෙනවා කියලා. අත්සන අත්තරක් නේද ට්‍රීස්. ඔව් මේක ෆේක් වලින් හදලා තියෙන්නේ. අනික ෆ්ලෝ එකත් මෙතන ලී වලින් තමයි හදලා තියෙන්නේ. මේ ෆස්ට් ෆ්ලෝ එකේ arrangements කොයි වගේද රෝ? ෆස්ට් ෆ්ලෝ එකේ කිචන් එකක් තියෙනවා. මෙතන ටීවි ලොබි එකක් තියෙනවා. ඒ වගේම බෙඩ්රූම්ස් තුනගේ ඇටච් බාත්රූම් තුනකුයි තියෙනවා. ඔයා කැමති කොතනින් පටන් ගන්න ඕනද ඉස්සෙල්ලම? අපි ඉස්සෙල්ල කිචන් එකෙන් පටන් ගමු. හායි. මේ කිචන් එකත් සෑහෙන ඉඩ තියෙනවා. ඔව්. ලස්සන වුඩන් තීම් එකකට හදපු පැන්ට්‍රි එකක් තියෙනවා. ඒ වගේම මෙතන බෑක් යාඩ් එක තියෙනවා. අපි ඒකත් බලමු. මෙතන සෑහෙන ඕන ස්පේස් එකක් තියෙනවා නේද? ඔව්. මෙතන ඕන කිචන් අයිටම්ස් ස්ටෝ කරලා තියන්න පුළුවන්. නැත්නම් ලොන්ඩ්‍රි ඒරියාක් විදිහට යූස් කරන්නත් පුළුවන්. සෑහෙන ඉඩ තියෙනවා. මේක ඇත්තටම මේ කිචන් එකටම කියාපු බෑක් යාඩ් එක. ඔව්. අපි දැන් අතන ටීවී ලොබි එකක් තියෙනවා. ඒක බලමු ඉස්සර. ඔව් පියා. මෙතන ටීවී ලොබි එකට විශ් අපිට ඕන නම් මෙතන ටීවී ලොබි එක වෙනුවට කිචන් එක ළඟ තියෙන ඉඳ ඩයිනින් ඒරියාක් වගේ arrange කරගත්තොත් ටීවී ලොබි එක අපිට මෙතන නැත්තම් මෙතන ලිවිං ඒරියා එක තියෙනවා. ඒකෙත් ඕන නම් අපිට ටීවී ලොබි එක arrange කරගන්න පුළුවන්. ඔව් අපි දැන් නම් ගිහලා බලමු. ට්‍රේස් මේ ලිවිං ඒරියා එකේ සෑහෙන ඉඩ තියෙනවා නේද? හොඳ ස්පේස් එකක් තියෙනවා නේ. අපි මුලින් කිව්වා වගේ මේ ගෙදර ගන්න කෙනාට ඔෆර්ස් දෙකක් තියෙනවා කිව්වා. ෆර්නිචර්ස් එක ගන්න ඕන එක ඔෆර් එකක්. ෆර්නිචර්ස් නැතුව ගන්න ඕන තව ඔෆර් එකක්. ෆර්නිචර්ස් එක ගන්නවනම් මේ වගේ ෆර්නිචර් සෙට් එකම එයාට ගන්න පුළුවන්. ඇත්තට මම නම් දෙවෙනි ඔෆර් එක තෝරගන්නවා. ඇත්තට මාත් තෝරගන්නේ දෙවෙනි ඔෆර් එක. ඒ කියන්නේ ෆර්නිචර්ස් එකම ගන්න ඔෆර් එක. ට්‍රේස් මේ ෆ්ලෝ එකේ බෙඩ්රූම්ස් තුනක් තියෙනවා. අපි එකින් එක බලමු. ඊට කලින් මම නම් කියන්නේ බල්කනි බලමු නේද? ආ බලමු. වව්. හොඳ වයිඩ් වියු එකක් තියෙන බල්කනි. ඔව්. මට නම් මාර සනීපයක් දැනෙන්නේ. මොකද සෑහෙන උලඟක් තියෙන මේ බල්කනිට. ඒ වගේම නෝ වටේටම හොඳ සයිලන්ට් ඩීසන්ට් නේබර්හුඩ් එකක් නේද? ඔව්. ඇත්තටම මේ ගේ ගන්න කෙනාට ඒක සෑහෙන වාසියක්. අපි එහෙනම් බලමු අනිත් කාමර තුනේ මොනවද තියෙන්නේ. අපි යමු. අපි මේ රූම් එක ඉස්සලා බලමු ට්‍රෙවිස්. අපි යමු. ට්‍රෙවිස් මේ ෆස්ට් ෆ්ලෝර් එකට කොමන් වෙච්ච බල්කනිය මේ කාමරේට ප්‍රයිවට් වෙච්ච බල්කනියක් විදිහට වුණත් යූස් කරන්න පුළුවන්. මේ දොර ඇරියන ඇත්තම හොඳ කුලඟුත් එනවා අපිට බල්කනිය ෆීල් වෙච්ච ඒ හොලඟ මේ කාමරේටත් ෆීල් වෙනවා නේද? මේ මැදේට මෙතන අපිට පුළුවන් ඕනේ AC ස්ලොට්ස් තියෙනවා. ඒ හින්දා AC එකක් වුණත් අපිට හයි කරගන්න පුළුවන්. තව ඇටච් බාත්รูම් එකක් තියෙනවා. මේ රූම් එකට ප්‍රයිවට් වෙච්ච වොෂ්රූම් එක. අපි ඒකත් බලමු. ට්‍රෙවිස් මේ වොෂ්රූම් එකේ ස්පේස් එකක් තියෙනවා නේද සාමාන්‍යයෙන්? ඔව් හොඳ ඩීසන්ට් ස්පේස් එකක්. ස්ටෑන්ඩඩ් ෆිටින්ග්ස් තියෙනවා. අනික ස්කයි බ්ලූ ටයිල් කරලා තියෙන්නේ. අතර මම කියන්නම හිටියේ මම මේ පාටට ගොඩක් කැමතියි. මාත් කැමතියි. අපි මේ රූම් එකක් දැන් කව කරා. තව කාමර දෙකක් තියෙනවා. මම හිතන විදිහට අපි එකක් කව කරමු. ඔව් අපි. තව රූම්ස් දෙකක් තියෙනවා ට්‍රෙවිස්. අපි අර රූම් එකට යන්න. යප්. වව්. වව්. මේක නම් ඇත්තටම සෑහෙන ලොකු කාමරයක් නේද? වර්ගඩි 450ක් වගේ ඇති නේද? මේක මාස්ටර් බෙඩ්රූම් එකක් විදිහට වුණත් යූස් කරන්න. ඔව් මේක මාස්ටර් බෙඩ්රූම් එක විතරක් නෙමෙයි. මේකට ඕන ෆැමිලි එකකට වුණත් ඉන්න පුළුවන්. ඒ තරම් විශාල කාමරයක්. දැනට මෙතන තියෙන ඩබල් බෙඩ් දෙකක් ඕන ට්‍රිපල් බෙඩ් දෙකක් වුණත් දාගන්න පුළුවන්. ඔව් මෙතන ඒ තරම් ටේබල් එකක් තියෙනවා. ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා. අපිට ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා මේක කස්ටමයිස් කරගන්න. ඔය දැක්කද මේ කබඩ් එක? අප්පා මේක සෑන් ලොකුයි නේද? අපි වගේ දෙකක් උසයි. මට හිතෙනේ. ඔව් මේක වුඩන් තීම් එකකට අතර තියෙන්නේ. මේකතර ගන්න කිනාට මේ කබඩ් එකත් එක්කම ගන්න පුළුවන්. අර කීන අපි කැමති ඔප්ෂන් එකකට ගන්නවා නේද? අනිවාර්යයෙන්. මෙමෙ වොෂ්රූම් එකත් බලමු ට්‍රෙවිස්. අම් බලමු. මේකත් සෑහෙන ඉඩ තියෙන වොෂ්රූම් එකක් නේද ට්‍රෙවිස්? සිංක් දෙකක් තියෙනවා, මිරර්ස් දෙකක් තියෙනවා. ඇත්තටම මම කලින් කිව්වනේ මේ ෆැමිලි එකකටම යූස් කරන්න පුළුවන් කියලා. හොට් වෝටර් සප්ලයි එකකුත් තියෙනවා. ඔය දා ෆැමිලි එකකටම මේ කාමරේ සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔව් මේ ටයිල් පව වෙනස්. අර කලින් බලපු ස්කයිබ්ලු තීම් එකට අමතරව තමයි මේක තියෙන්නේ. අපි එහෙනම් තව රූම් එකක් තියෙන එකක් බලමු. අපි යමු.
ටෙරස් මේ කාමරේ සෑහෙනට තියෙනවා. ඒ වගේම ප්‍රයිවට් බැල්කනියකුත් තියෙනවා. ඔව් මෙතනින් හොඳ එළියකුත් වැටෙනවා, හොඳ ස්පේස් තියෙනවා. ඔව් මේකට AC තියෙන හයි කරලා තියෙනවා. මේ ගෙදර හැම කාමරයකටම හොඳ ස්පේස් එකක් දීලා තියෙනවා. මම හිතන්නේ ස්පේස් එක ගැන පොඩි වෙන්න දෙන්නේ මේ ගෙදර ගන්න කෙනාට. මෙතන ඇටච් බාත්รูම් එකකුත් තියෙනවා. අපි ඉස්සෙල්ල එක බලමු. හරි ටෙරස් බලමු. මේ වෝෂරූම් එකේ සෑහෙන ඉඩ තියෙනවා රවිස්. ඒ වගේම සිංක් දෙකක් තියෙනවා. අර කලින් මාස්ටර් බෙඩ්රූම් එකේ දැකපු විදියටම තමයි මේ වෝෂරූම් එකක් තියෙන්නේ. මේ කාමරේ වෝෂරූම් එකේ පාවා සෑහෙන අර ස්පේස් එකක් දීලා තමයි හදලා තියෙන්නේ රවිස්. රවිස් මම හිතන්නේ දැන් අපි ෆස්ට් ෆ්ලෝ එක සම්පූර්ණයෙන්ම කවර් කරලා ඉවරයි. අපි සෙකන්ඩ් ෆ්ලෝ එක බලමු. අපි යමු. මේ තමයි සෙකන්ඩ් ෆ්ලෝ එක. වෝ. තෝ මේකේ arrangements කොයි වගේද? මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතන තියෙන බාර් එක. ඒ වගේම මෙතන කාමර තුනක් තියෙනවා. ඒ කාමර තුනෙන් එකක් ස්ටෝර් එක විදිහට යූස් කරන්නේ. අපි බාර් එකෙන් පටන් ගමුද? එතනින් පටන්. ට්‍රයිස් මේක තමයි මේකේතර තියෙන highlight මතන. ඒ තමයි බාර් එක. මේක mini bar එකක් වගේ නෙමෙයි. ඇත්තටම ලොකු බාර් එකක් වගේම තමයි මේක maintain කරලා තියෙන්නේ. මෙතන tables දෙකක් තියෙනවා. අපිට ඕන නම් කැමති විදිහට tables හතරක් tables arrange කරන්න. මෙතන grand party එකක් වුණත් ගන්න පුළුවන් ට්‍රයිස්. ඔව් මේ setup එක ඇත්තම බාර් එකක් වගේ ලයිට්ස් දාලා තියෙනවා. club එකක් වගේ. ඔව් mini club එකක්. ඔව් club එකක් වගේ මෙතන bottle arrange කරන්න. ඇත්තටම හිතලා බලන්න මේ feel එක කොහොමද කියලා. ඇත්තට මේ බාර් එක කාටවත් disturb වෙන්නේ නැති විදිහට. ඔව් මේ arrange කරලා තියෙන විදිය හින්දා මොකද second floor එකට arrange කරලා තියෙන හින්දා කාටවත් එක එච්චර මම හිතන්නේ asal වාසීන්ටවත් මේකෙන් කිසිම කරදරයක් වෙන්නේ නැති විදිය. කො අපිට මේක ගැන කතා කරනවා නම් සෑහෙන වෙලාවක් යනවා. අපි rooms ටික බලමු. ඔව්. Yeah. මේ කාමරේ සෑහෙන ඉඩ තියෙනවා නේද ට්‍රෙවිස්? අනික හොඳ white space එකක් තියෙන හොඳ එළිය වැටෙනවා. අපිට ඕන විදිහට customize කරන්න. ඔව්. මෙතනත් attach bathroom එකක් තියෙනවා. AC slot. ඔව්. අපි බලමු අනෙක් කාමර දෙකත් කොයි වගේද. මම කලින් රූම්ස් දෙකක් තියෙනවා කිව්වට එක රූම් එකක් ස්ටෝර් රූම් එක විදිහට තමයි යූස් කරන්නේ. ඒ කියන්නේ මේ රූම් එක ස්ටෝර් රූම් එකක් වගේ. මේක අනිත් රූම් එක. අපි මේකත් බලමු. ට්‍රේස් මේ කාමරේ හොඳ එළියක් වැඩනවා නේද? හොඳ ස්පේස් එකක් සාමාන්‍ය හොඳ ස්පේස් ඩිසන් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ඇටච් බාත්รูම් එකක් තියෙනවා. මේ ගෙදර තිබ්බ විශේෂම දේ තමයි හැම කාමරයකටම ප්‍රයිවට් වොෂරූම් එකක් තියෙනවා. අනිවාර්යෙන්ම හිතන්නේ ගන්න කෙනාට ඒක ලොකු බෙනිෆිට් එකක්. අපි රූම්ස් ටික ගන්න කවර් කරලා ඉවරයි. තව මොනවද තියෙන්නේ කියලා බලමු. මෙතනට සෑන උලක් දැනෙන ට්‍රේස්. ඔව් හොඳ මේ රූෆ් ටොප් එක ඇතරම මේමයි. මේක මේ රූම්ස් තුනටම කොමන් බැල්කනියක් විතර යූස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒ වගේම යෝග කරන කෙනෙක් නම් මෙතන යෝග මැට්‍රස් එකක් දාගෙන යෝග කරන්න පුළුවන්. ජොගින් යන්නත් පුළුවන් මේ බැල්කනියෙත්. ඒ තරමට ස්පේස් තියෙනව නේද? ඔව් අනිවාර්යයෙන්ම. අපි අතනට අර පැත්තට පොඩ්ඩක් ගිහලා බලමු. මෙතන සෑන ඉඳ තියෙනවා ට්‍රේස්. වටේට මොනවද ඉඩ තියෙනව නේ? ඔව්. මේ සෑන් ස්පේස් එකක් තියෙනවනේ වටේටම යන්න පුළුවන්. ඔව්. ජොගින් පාරක් උනත් දාන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. මෙතනත් කොමන් වොෂරූම් එකක් තියෙනවා ට්‍රිස්. මේ කොමන් වොෂරූම් එක බාර් එක යූස් කරන්න කෙනාට අර කාමර වලට යන්න බෑනේ. ඒ හින්දා ඒගොල්ලන්ට පුළුවන් මේ වොෂරූම් එක යූස් කරන්න. අනිවාර්යයෙන්. ඔව්. අද අපි මේ ඇවිල්ලානේ කඳාන. ජායලත් පේන දුරින්. මේ නිවස ගැන වැඩි විස්තර දැනගන්න පල්ලෑ තියෙන ෆෝන් නම්බර එකට කතා කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ළඟම තියෙන bell icon එකක් press කරන්න. එතකොට ඔබට notification ආවම වීඩියෝ එක ටග් ගාලා බලන්න පුළුවන්. එහෙනම් අදට අපි සමු ගන්නවා. good night.